ගැබිනි ඔබ පහසු ඉරියව්වකින් වාඩි වී කුසේ ඉන්නා දරුවා පිළිබඳ දැඩි සෙනෙහසින් සහ ආදරයෙන් කුසට දකුණු අත හෝ දෑත තබා සංසුන් මනසින් යුතුව සෙමින් තමන්ටත් දරුවාටත් ඇසෙන පරිදි මෙලෙස කියන්න. මාගේ ලෝතුරා අමාමෑණී බුදුරජාණන් වහන්ස, මේ කුසේ සිටින දරු සිඟිත්තා පිරිමි දරුවෙකු වේවා ගැහැණු දරුවෙකු වේවා, දිවි තිබෙන තුරාවට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය සරණ ගිය ආර්ය මහා සංඝරත්නය සරණ ගිය ශ්‍රාවක දරුවෙකු ලෙස පිළිගන්නා සේක්වා. දෙවනුවද මාගේ ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්ස, මේ කුසේ සිටින දරු සිඟිත්තා පිරිමි දරුවෙකු වේවා ගැහැණු දරුවෙකු වේවා, දිවි තිබෙන තුරාවට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය සරණ ගිය ආර්ය මහා සංඝරත්නය සරණ ගිය ශ්‍රාවක දරුවෙකු ලෙස පිළිගන්නා සේක්වා. තෙවනුවද මාගේ ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්ස, මේ කුසේ සිටින දරු සිඟිත්තා පිරිමි දරුවෙකු වේවා ගැහැණු දරුවෙකු වේවා, දිවි තිබෙන තුරාවට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒ ශ්‍රී සද්ධර්මය සරණ ගිය ආර්ය මහා සංඝරත්නය සරණ ගිය ශ්‍රාවක දරුවෙකු ලෙස පිළිගන්නා සේක්වා. සාදු සාදු සාදු. බුදු ගුණ අනන්තයි, ධම්ම ගුණ අනන්තයි, සංඝ ගුණ අනන්තයි. ඒ අනන්ත වූ බුදු ගුණයෙන්, ධම්ම ගුණයෙන්, සංඝ ගුණයෙන් මාගේ කුසයේ සිටින පුංචි පැටියා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියලු අංගපසඟයන්ගෙන් පරිපූර්ණ වෙත්වා, ආයු වර්ණ සැප බල ප්‍රඥාව වැඩේවා, මෛත්‍රියෙන් කරුණාවෙන් උපේක්ෂාවෙන් වැඩේවා, බෝසත් ගුණයෙන් පිරිපුන් ලෝසතට හිතසුව සලසන්නෙක්ම වේවා. මාගේ බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්නා මොහොතේදී දැන දැනම පිළිසිඳගත්තා සත්‍යයි. මෞකුස වසන කාලයේදී දැන් මම මෞකුස වසනවා යැයි දැන දැනම විසුවා සත්‍යයි. මෞකුස වසන කාලයේදී වීදුරු කරඬුවක් තුල තිබූ රන් පිළිමයක්සේ බෝසත් දරුවා මව් බෙසවුන් වහන්සේ දුටුවා සත්‍යයි. බිහිවන මොහොතේදී තමන් වහන්සේටවත් මෑණියන් වහන්සේටවත් කරදරයක් බාධකයක් නැතිව දබරාවකින් නික්වෙන දියත්තක් මෙන්ද, ධර්මාසනයකින් බහින කතිකයාණන් කෙනෙක් මෙන්ද බොහෝ පහසුවෙන් බිහි වුණා සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් මාගේ කුසේ සිටින දරුවාද මමද නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සැනසේවා. බිහිවන මොහොතේ මටද දරුවාටද කරදර බාධක ඇති නොවේවා. බිහිවන මොහොතේදී නිදුක් නිරෝගී භාවය ඇති සියලු
අඟපසඟයන්ගෙන් පරිපූර්ණ වූ ඥානවන්ත ගුණවන්ත කල්යාණ මිත්‍රයෙක් වැනි වාසනාවන්ත දරුවෙක් වාසනාවන්ත මොහොතක බිහි කරන්නට වාසනාව ලැබේවා. මාගේ කුසතුල සිටිනා දරුවා සේම අනිකුත් උපදින සියලු දරුවෝම එසේ වාසනාවන්ත වේවා. මාගේ ශාන්තිනායක අමාමෑණි බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන්ද තුන්කල්හිම පවත්නා වූ බුද්ධ ශක්තියේ ආනුභාව බලයෙන් හා මාසුරකිනි ලබන්නා වූ පංචශීල ආනුභාව බලයෙන්ද අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාහට සහ මාගේ කුස පිණිසදගත් දරුවාටත් බලපෑවා වූ සියලු අකුසල කර්මයන් මේ මොහොතේ පටන් අක්‍රීය වේවා, අහෝසි වේවා, නැති වේවා. එසේ නැතිවීමෙන් අනන්ත සසර පටන් මේ මොහොත දක්වා අප විසින් රැස් කළා වූ සියලු කුසල කර්මයන් මේ මොහොතේ පටන් ඉස්මතු වේවා, ක්‍රියාත්මක වේවා. මෙසේ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ ශක්තිය මාගේත් මගේ කුසේ සිටින දරුපැටියාගේත් සෛලයක් සෛලයක් පාසාම ගමන් කොට අපගේ ඇස් ඉස් මස් ලේ ඇට ඇට මිදුලු ආදී වූ සකල සර්වාංගයේ ලේ ධාතුව පිරිසිදු වේවා, සුවපත් වේවා. මෙසේ සුවපත් වීමෙන් මෙතෙක් අපහට උරුමන වූ පූර්ණ නිරෝගී සුවය මේ මොහොතේ සිට ලැබේවා. ලැබෙනවා සත්‍යයි, ඒකාන්තයි. මේ සත්‍යක්‍රියාව ක්‍රියාත්මක වී අප සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්ම වේවා. අප සුවපත් වනවා සත්‍යයි, 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 ඒකාන්ත වශයෙන්ම සත්‍යයි. එසේ අප සුවපත් වන්නේ යම්සේද ලොව සිටින සියලු ගැබිනි මව්වරුන් දරුවන් ඇතුළු සියලු සත්වයෝද ඒකාන්ත වශයෙන්ම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්ම වේවා, ශාන්තියක්ම වේවා. මා විසින් සිදු කළා වූ ගැබිනි මව්වරුන්ගේ පාරමිතා සත්‍යක්‍රියාවෙන්ද බුදුගුණ සත්‍යක්‍රියාවෙන්ද මා කුසේ සිටිනා දරුපැටියා උතුම් තිසරණයට බාර කරා වූ කුසල කර්මයෙන්ද මා විසින් සසර පුරාවට කළා වූ සියලු කුසල කර්මයන්ගේ සත්‍යානුභාව බලයෙන්ද මාගේ කුසේ සිටිනා දරුපැටියා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු අඟපසඟයන්ගෙන් වැඩේවා. මෛත්‍රියෙන්, කරුණාවෙන්, උපේක්ෂාවෙන්, ගුණනුවණින් වැඩේවා. එසේම ලොව පැතිර යන කොරෝනා ඇතුළු සියලු වසංගත රෝගාබාධ වලින් ආරක්ෂා වේවා. මගේ දරුපැටියා තුලත් ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වේවා. මව්බිම රකින බුදුදහම ආරක්ෂා කරන උතුම්
දැහැමි දරුවෙකු ලෙස පින්වන්ත දිනයක පින්වන්ත මොහොතක මෙලව උපදීවා.